කෝටි 24ක් කියන්නේ ලංකාවේ ජනගහනයටත් වඩා 10 ගුණයක් විතර විශාල ප්‍රමාණයක්. මෙච්චර සෙනගක් ඉන්දියාවේ එක ප්‍රාන්තයක පමණක් වාසය කරනවා කියලා ඔබ දන්නවාද? ඉන්දියාවේ උත්තර ප්‍රදේශ කියන ප්‍රාන්තයේ මේ වගේ විශාල ජනගහනයක් වාසය කරනු ලබන්නේ. ඉන්දියාව මේ වන විට චීනය අභිබවා ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට පත් වෙලා තියෙනවා. බිලියන 1.4ක්. ඒ කියන්නේ කෝටි 140කටත් වඩා වැඩි ජනසංඛ්‍යාවක් වාසය කරන ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය තමයි මේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තය. ඉන්දියාවේ උතුරුමැද කොටසේ පිහිටා ඇති මේ ප්‍රාන්තය ඉරටේ භූමි ප්‍රමාණය අනුව සිවවන විශාලතම ප්‍රාන්තය වන්නේ වර්ග කිලෝමීටර 243,286ක භූමියක් ආවරණය කරමින්. උත්තර ප්‍රදේශ ප්‍රාන්තය මායිම් වන්නේ උතුරින් උත්තරාකාන්ඩ් ප්‍රාන්තය සහ නේපාලයට, නැගෙනහිරෙන් බිහාර් ප්‍රාන්තයට, ගිනිකොන දෙසින් ජාර්ඛන්ඩ් සහ ඡත්තීස්ගඩ් ප්‍රාන්තයන් වලට, දකුණින් මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයට සහ බටහිරෙන් රාජස්ථාන්, හරියානා ප්‍රාන්තයන් සහ දිල්ලි ජාතික අගනුවරටයි. 1950 ජනවාරි 26 වන දින ඉන්දියාව ජනරජයක් බවට පත් වූ විට මේ ප්‍රාන්තයට එහි වර්තමාන නම උත්තර ප්‍රදේශ ලෙස ලබා දුන් අතර උතුරින් පිහිට ප්‍රාන්තය යන්න එමගින් අදහස් වෙනවා. 21 වන සියවසේ මුල් භාගයේදී මේ ප්‍රාන්තයේ සමස්ත ජනගහනය ජාතික සාමාන්‍යයට වඩා දෙගුණයකටත් වඩා වැඩි වුණා. උත්තර ප්‍රදේශ ඉහළ ජනගහනය සඳහා මූලික වශයෙන් හේතු වන්නේ එහි ඇති විශාලත්වයයි. වර්ග කිලෝමීටර 243,000කට වැඩි භූමි ප්‍රමාණයක් මේ ප්‍රාන්තය ආවරණය කරන නිසා එම ප්‍රාන්තය තුළ විශාල ජනගහනයක් වාසය කිරීම ස්වාභාවිකයි. ඒ වගේම මේ ප්‍රාන්තය තුළින් ගංගා, යමුනා ආදී ගංගාවන් ගලා බැසීම තුළින් සහ පවතින දේශගුණයේ හේතුවෙන් ප්‍රදේශයේ පස සහ භූමිය වගා කිරීමට යෝග්‍ය වීම නිසා ශතවර්ෂ ගණනාවක සිට ජනගහනය මේ ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වී තිබෙනවා. ප්‍රාන්තයේ අතිමහත් බහුතරයක් හින්දු භක්තිකයන් වෙද්දී මුස්ලිම් වරුන් විශාලතම ආගමික සුළුතරය නියෝජනය කරනවා. ක්‍රිස්තියානි, ජෛන සහ බෞද්ධ ආගම් අදහන කුඩා කණ්ඩායම්ද මේ ප්‍රදේශයේ වාසය කරනවා. 1951 උත්තර ප්‍රදේශ රාජ්‍ය භාෂා පනත අනුව උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ නිල භාෂාව හින්දි බවට පත් වූවා. මේ පනත 1989 දී සංශෝධනය කරන ලද අතර ඉන්පසුව උර්දු භාෂාවද උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ නිල භාෂාවක් බවට පත් වුණා. ඒ අනුව උත්තර ප්‍රදේශයේ හින්දි සහ උර්දු යන නිල භාෂා දෙකක් මේ වන විට පවතිනවා. උත්තර ප්‍රදේශ ජනගහනය ඉතා විශාල වීම ලෝකයේ අනෙකුත් විශාලතම රටවල් හා සැසඳිය හැකි. අප්‍රිකා, යුරෝපා සහ දකුණු ඇමරිකා මහද්වීපවල සෑම රටකම උත්තර ප්‍රදේශවලට වඩා අඩු පිරිසකුයි වාසය කරන්නේ. දකුණු ආසියාවේ වඩාත්ම ජනාකීර්ණ රටවල් වන පාකිස්තානය සහ බංග්ලාදේශයට වඩා උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ මිනිසුන් වාසය කිරීම විශේෂත්වයක්. හින්දු මෙන්ම බෞද්ධ බැතිමතුන් සඳහා විශාල වශයෙන් වැදගත් ස්ථාන රැසක් මේ ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා. බරණැස, ප්‍රයාග්රාජ්, අයෝධ්‍යාව සහ මථුරා ප්‍රදේශය වැනි හින්දු මධ්‍යස්ථාන මෙන්ම බෞද්ධයන් සඳහා වැදගත් සාරනාත්, කුසිනාරා සහ ශාවස්ත්‍රී වැනි බෞද්ධ මධ්‍යස්ථානද මේ ප්‍රාන්තය තුළ පිහිටා තිබෙනවා. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ ටච් මහල් පිහිටා ඇති ආග්‍රා අයිතිවන්නේද උත්තර ප්‍රදේශ ප්‍රාන්තයටයි. 140කටත් වඩා වැඩි පිරිසක් වාසය කරන ලක්නව් නගරය ප්‍රාන්තයේ අගනගරයේ වෙද්දී වාරණාසි, කාන්පූර්, සහරන්පූර්, ආග්‍රා, ගාසියාබාද්, ප්‍රයාග්රාජ්, ජාන්සි වැනි නගරද මේ ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා.